ඔන්න ඉතින් ෆැමිලි කිචන් එකෙන් හැමදාම වගේ වීඩියෝ එකක් කරගෙන අද මම ආවා. ඉතින් අද මම ඔයාලට හිතුවා වෙනස් දෙයක් කියලා දෙන්න. සාමාන්‍යයෙන් මුළුතැන්ගේ එදිනෙදා උයන පිහිනකොට ගොඩක් අපහසුතාවයන්ට පත් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවන් වලට අපිට කරන්න තියෙන රහස් උපක්‍රම, يعني ඒ වගේ මොන හරියක් වරදිනවනම් ඒ වගේ දේවල් වලට කරන්න තියෙන රහස් උපක්‍රම ටිකක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ ගොඩක් වැදගත්තේ කාන්තාවන්ට, ඒ වගේම මුළු තැන්ගේ උයන පිහින ඕන කෙනෙකුට මේක වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. මේදී නම් ගොඩක් වැදගත්තේ චුවින්ගම් කන කට්ටියට. ඉතින් චුවින්ගම් නම් වැඩි කන්න නම් හොඳ නෑ. හැබැයි චුවින්ගම් එකක් වගේ දෙයක් ඇඳුමක ඇලුනොත් හරි අමාරු නේද? චුවින්ගම් එකක් රෙදිවල ඇලුනොත් ඉතින් ඔයාලට කරන්න තියෙන එකම දෙයක්. ඒ චුවින්ගම් එක ඇලුන තැන චුවින්ගම් එක උඩ අයිස් කැටයක් තියලා විනාඩි 10ක් වගේ තියලා චුවින්ගම් එක ගලවලා ඉවත් කරන්න ඉතාම පහසුයි. කරවිල. කරවිල කියන්නේ ගොඩක් ගුණ එළවලු. හැබැයි කන්න අමාරු වෙනවා. ඒ මොකද මේකේ තියෙන තිත්ත ගතිය අපි වැඩි කැමති නැහැ. ඉතින් මේ තිත්ත ගතිය අඩු කරගන්න ඔයාලට පුළුවන් කරවිල කපලා පොල් වතුර දාලා ටිකක් වෙලා තියලා ගත්තොත් ඒක එව්වොත් ඔය තිත්ත ගතිය කියන එක ටිකක් අඩු කරගන්න පුළුවන්. හැබැයි පොරුදු වෙන්න පුළුවන් නම් කරවිලේ තිත්ත ගතිය තියෙද්දී කන්න ගොඩක් අසවක් කෑමක් තමයි උම්බලකට කියන්නේ. ඉතින් උම්බලකට කඩාගන්න ගොඩක් අමාරුයි. ඔයාලට පුළුවන් උම්බලකට කෑල්ල කලින් දවසේ ෆ්‍රිජ් එකේ තියලා ඊට පහුදා අරගෙන ඒ කෑලි ක්ලීන් කරගන්න ට්‍රයි කරොත් අනිවාර්යයෙන්ම ලේසියෙන් ඒක අපිට කරගන්න පුළුවන්. සලාද කුල කියන්නේ ඇත්තටම ගොඩක් කෑම මේසේ ලස්සන කරගන්න ඒ වගේම ගුණ පලාවට සලසන්න පුළුවන් දෙයක්. ඉතින් මේ දේ ගොඩක් තියාගන්න අමාරුයි නෑ මොකද ඉක්මනට මැල වෙන්න බලන්න. ඔයාලට පුළුවන් ඒක අස්තර කොලයක් වගේ දෙකින් ඔතන ෆ්‍රිජ් එකේ තියලා තිබ්බොතේ ඒකේ තියෙන නැවුම් බව ඒ විදිහටම තියාගන්න පුළුවන්. අපේ රටේ තියෙන ලොකුම කරදරයක් තමයි අතර මැස්සෝ. මේ මැස්සෝ කියන දේ එළව ගන්න හරිම අමාරුයි. කොච්චර පිරිසිදුවට තිබ්බත් වෙලාවකට මේ මැස්සෝ කියන සත්තු අනිවාර්යයෙන්ම එනවා. ඉතින් මේ වගේ වෙලාවල් වලට මෙයාලා එන වෙලාවට අතම අපි කෑම මේසෙක කෑම වගේ ගන්න වෙලාවක ආවත් හරිම කරදරයි. මේ වෙලාවට ඔයාලා මතක තියාගන්න පුළුවන් නම් මිංචි කොළවලේ කෑම මේසෙ සවසන්. එතකොට මේ මැස්සන් එන ගති අඩු කරගන්න පුළුවන්. දෙහි කියන්නේ ගොඩක් කට්ටිය කැමති බීමක් නේද? ඉතින් දෙහි වගේ දෙයක ඉස්මතික ටිකක් ගන්න අමාරුයි. ඔයාලට පුළුවන් දෙහි වගේ දෙයක් මිරිකන්න කලින් උණු වතුර එක්ක ඒ දෙහි දි දාලා තිබ්බොතින් ඔයාලට ඉස්ම ගතිය ටිකක් වැඩිපුර මිරිකලා ගන්න පුළුවන්. මගේ ෆැමිලි කිචන් YouTube channel එකට ඔයාත් subscribe කරන්න. ළඟම තියෙන bell button එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුතෙන් දාන recipes, ඒ වගේම artist gallery එකෙන් artistලා කැමති කෑම, ඒ වගේම street food, එතකොට කැමල් හොඳ නරක, ඒ වගේම මේ හැමදේම ඔයාලට අපේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරන්න විතරයි. ඒ වගේම ළඟම තියෙන bell එකට පොඩි තට්ටුවක් දාගෙන යන්න. එකම විශ්ය. අපේ videos වලට කැමති නම් like කරන්න, share කරන්න, ඒ වගේම comment එකකුත් දාන්න. Family kitchen.